පසුගිය 27 වෙනිදා මට එමතුමක් ලැබෙනවා ත්‍රස්ස විමර්ශන ඒකකයට එන්න කියලා මං විසින් කරන ලද පැමිණිල්ලකට අදාළව කට උත්තරයක් ලබා ගන්න කියලා. එතකොට මම කරපු පැමිණිල්ල මම CID එකට තමයි පැමිණිල්ල කළේ. පැමිණිල්ල සම්බන්ධයෙන් තෘප්තිමත් වෙන්නේ නැහැ, සෑහීමකටපත් වෙන්නේ නැහැ කියලා මම ඒ සම්බන්ධයෙන් නැවත වතාවක් පැමිණිලි කරනවා පොලිස් ප්‍රතිතුමා ඍජුව අධීක්ෂණය කරන පොලිස්පති සහන මැදිරියට. සහන මැදිරියට පැමිණිල්ලක් දාලා එළියට ඇවිල්ලා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනවා. ඒ නිවේදනය සම්බන්ධයෙන් තමයි එදා දවසේ කට උත්තර ගන්න පැය 13ක පමණ කට උත්තර ගැනීමකින් අනතුරුව එදා දවසේදී මා අත්අඩංගුවට ගන්නවා. 120 වෙනි වගන්ති යටතේ තමයි අසත්‍ය ප්‍රචාර කිරීම යටතේ තමයි මට මේ නඩුව පවරලා තියෙන්නේ. අද දවස දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා. දින 7ක් CRP බන්ධනාගාරයේ තමයි ඇත්තටම ඉතාමත්ම දුකසේ අඩු පහසුකම් යටතේ තමයි මම හිටියේ. මම ඒ බන්ධනාගාර ගත වෙච්ච මොහොතේ මට රෝහල් ගත වෙන්න ඕනි කියලා ඒ වගේ කිසිම ඉල්ලීමක් මම කළේ නැහැ. අද දින ගරු අධිකරණයෙන් අප ලැබුණා. ඉතින් අධිකරණය ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. සජිත් ප්‍රේමදාස මහතා බන්ධනාගාරයට ආව මාව බලන්න. ඉතින් එතුමාට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා ඒ සම්බන්ධයෙන්. එතුමා ඇවිල්ලා කතා කළා. ඉතින් ඉදිරියටත් මේ රටේ ජනතාව වෙනුවෙන් සිවිල් ක්‍රියාකාරකයෙක්ගෙන් ඉෂ්ට විය යුතු යුක්තිය සාධාරණත්වයේ ඔවුන් වෙනුවෙන් කතා කිරීම අඛණ්ඩවම මා කරගෙන යන බවටත් නීතියට අනුකූලව ඒක සිද්ධ කරන්න මම සූදානමින් ඉන්නවා කියන එකත් මේ ගරු අධිකරණ භූමියේදී මා කියා සිටිනවා.